එවගේම දෙවෙනි කාරණා. දෙවෙනි කාරණයට යන්න මම පාඩම් කිරීම පුතා මේ වගේ ගන්න ඔයාට පුළුවන් මෙන්න මේ වගේ මයින්ඩ් මැප් කියලා කියනවා මේකට. චිත්‍රයක් අඳින්න පාඩම චිත්‍රයකට ගන්න. පාඩම රූපයකට ගන්න පුතා. පාඩම රූපයකට ගන්න මේ විදිහට චිත්‍රයකට ගන්න. අපි හිතමු අපි මම දැන් විද්‍යාංශයෙන් ගත්තොත් මම කියනවා කෙමිස්ට්‍රි වල ගත්තොත් අපි අපි කාබනික විද්‍යාවට ගත්තොත් මේ පැත්තේ බෙන්සීන් අණු ඒ ටික ඇනලා මේ විදිහට ගහලා මෙහෙම මෙහෙමයි කියලා චිත්‍රයකට ගන්න. තමන්ගේ සබ්ජෙක්ට් එක එක පේපර් එකකට ගන්න. මේ පාඩම එක පිටුවකට ගන්න. චිත්‍රයකට කන්වර්ට් කරන්න එක මේ විදිහට. උගන්න පුළුවන්. මම දැකලා තියෙන ගොඩක් ගුරුවරු මේ චිත්‍රය ඇඳලා දෙනවා දැන් ගොඩක් ටියුෂන් පන්තිවල. හැබැයි ඒක නෙමෙයි පුතේ හරිද? ගුරුවරයායි පාඩම් කරපු විදිය. ඔයාට වෙන විදියක් ඇති. පුතා පුතාගේ චිත්‍රය අඳින්න. පුතාගේ ජීවිත දැක්ම ඇඳ වගේ පාඩමේ ඒ චිත්‍රය පුතා ඇඳ ගන්න. ඒ වගේම පහසු මෙන්න මේ විදියට කවි වලින් වෙන්න පුළුවන්. එක එක සින්දු වලින් වෙන්න පුළුවන්. අන්නේ ක්‍රම වලින් සිහිවටන උපාංග මගින් ඔයාට පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම දැන් අද වෙද්දි ලෝකයේ එක එක අය මතක සිටීමේ ක්‍රම ගොඩාක් කරනවා. මම නම් පුතේ ඒව නෙමෙයි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රායෝගික ක්‍රම කිහිපයක් කරලා දිනවා. ඒ තුලින් අපි උඩට ගිහින් තියෙනවා. හැබැයි ඒ වගේ උගන්නන පුද්ගලයෙකුත් බලන්න උඩට ගිහින්ද කියලා. සමහරක් අය උගන්නන එක එක ක්‍රම. හැබැයි ඒ පුද්ගලයා එහෙම නෙමෙයි උඩට ගිහින් තියෙන්නේ. වෙන ක්‍රමයකින්. හැබැයි පුතේ මම නම් ඒ දේවල් අමුතු අමුතු දේවල් කරලා නැහැ. මම කරලා තියෙන වගේ සරල දේවල් ටික. මේක ඉතින් ওই ලක්ෂ ගණන් අරන් කෝස් කරන්න ඕනේ නැහැ. පන්ති යන්න ඕනේ නැහැ. විතා කරන්න මේක තවදුරට පැහැදිලි නැත්නම් ඔයගොල්ලෝ Google search කරගන්න පුළුවන් SQTR කිව්වම් පුතේ ඕනතරම් බලන්න පුළුවන් තුන්වෙනි කාරණය use technology වඩා දෙමෝපියෝ ළමයින්ට technology එක දෙන්නේ නැහැ හැබැයි මම කියන එක දෙයක් තමයි මම technology ළමයින්ට දෙනවා මොකද අපි ලෝකයා දැකලා තිනවා ලෝකයා කොයි පැත්තටද යන්නේ කියලා අද චයිනා USA මේ පැතිවල ළමයි මොනවද භාවිතා කරන්න කියන එක අපි දැකලා තිනවා මේ පුතේ කොරෝනා නිසා අපි අද බය වුණාට මේ අපි ඔන්ලයින් තාක්ෂණය අපිට ප්‍රශ්නයක් කියලා හැබැයි චයිනා සහ USA කන්ට්‍රි වල දැනට ගොඩක් කල් ඉඳලාම ඔන්ලයින් තාක්ෂණයෙන් ඉගැන්වීම කරා පුතේ ඉස්කෝලවල යන්නේ නැහැ පුතේ ළමයි ළමයි යන්නේ ඉස්කෝලේ දවස් කීපයක් විතරයි මේ ක්‍රමයේ එහෙ යූස් පාවිච්චි කරා පුතේ අපි දැන් වෙනස් වෙන්න ඕන අපි කැරපොත්ත විදියට වෙනස් වෙන්න ඕන හිතන්න ඕන ඒකට තාක්ෂණය ඉන්න ඕන ඒ සඳහා මනසක් සෑදිය යුතුයි මම ඉන්නේ අන්න එතන අපි අද කියන්න පුළුවන් ඉස්කෝලේ පටන් ගන්න ඕන කොරෝනාත් එක මේක කරන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා. හැබැයි මම කියනවා මේ තාක්ෂණයත් එක්ක අපි ඉදිරියට යන්න ඕන පුතේ. ඔයගොල්ලෝ නිකන් ගහලා බලන්න චයිනාවල YouTube එක ගහලා බලන්න පුළුවන් නව තාක්ෂණය අනුව කොහොමද උගන්වන්නේ කියන එක. ඒ තාක්ෂණය ලංකාවට ගේන්න ඕන. එහේ ළමයින්ගේ පුළුවන් පුතේ දවසේ තියන බෑන්ඩ් එකක් දාගන්න ඔළුවේ. බෑන්ඩ් එක දාගෙන වැඩ කරද්දී තමන්ගේ දෙමව්පියන්ට යනවා ළමයා පාඩම් කරන්නේ නැත්තම් මැසේජ් එකක්. තමන්ගේ ගුරුවරයාට බලන්න පුළුවන් ළමයා පාඩම් කරනවද ඒ ඇටෙන්ෂන් එක කොච්චර ප්‍රමාණයක ඉන්නවද කියලා පාඩමේ ඔන්ලයින් තාක්ෂණයේ මේ බෑන්ඩ් එකත් එක්ක ඒකට පුළුවන් බලන්න කොහොමද ළමයි ඉගෙන ගන්නෙ ළමයින්ට තේරිලාද නැද්ද ළමයි වෙන තින්කින් එකක දින්නේ ඒ තරමට පුතේ තාක්ෂණය ඇවිල්ලා තියෙනවා එහෙනම් බොරුවට බොරු සිතුවිලි තියාගන්න එපා මේ තාක්ෂණය ඔස්සේ අපිට යන්න වෙනවා ඒ තුලින් ජීවිතයේ ගමනක් යන්න වෙනවා මේ අද ඊයේ තීරණ ගත්ත ඒවා නෙමෙයි මේ කොරෝනා මේවා මීට කලින් හිතපු අය ඉන්නවා මේවා වෙන්න පුළුවන් කියලා. ඒවට අනුව තාක්ෂණයේ දිනු කරපු රටවල් තියෙනවා. ඒක නිසා අපි බොරුවට පස්සට ඇදලා වැඩක් නැහැ. අපිට යන්න තියෙන ගමනක් තියෙනවා. අද වෙද්දී අපි Lean Six Sigma Netherlands එක කරන අපි එක එක ට්‍රේනින්ග් වලදී අපි මේ තාක්ෂණය දැකලා තියෙනවා. ඒ තාක්ෂණෙත් එක්ක අපි වැඩ කරලා තියෙනවා. දැන් ලංකාවේ අපි ට්‍රේන් කරන්නේ ඒ වගේ තාක්ෂණයේ ඇතුව. මොකද අපි නිකන් Zoom එකෙන් නෙමෙයි ට්‍රේන් කරන්නේ. ඒකට විශේෂිත ක්‍රම තියෙනවා පුතේ. දැන් අද මේකෙදි භාවිතා කරන්න බෑ ගොඩක් අය ඉන්න නිසා ඒ වගේ ගේම්ස් මගින් එක එක කොහොමද මේ රූම් එකකට ගහලා ගේම්ස් ගස්සන්නේ ඒ ගේම්ස් ඇතුලේ කොහොමද ළමයාගේ මානසික ශක්තිය වෙනස් කරන්නේ එයාගේ ඒ තේරුමක් ඇති කරන්නේ කොහොමද ඒ වගේ තාක්ෂණයේ පුතේ ඉදිරියට ලංකාවටත් එයි ඒක නිසා තාක්ෂණය පාවිච්චි කරන්න ඔයාලට පුළුවන් පුතේ පාඩම් කරන්න කලින් මේ වගේ YouTube එකේ ගහලා බලන්න අදාළ පාඩම ඔයාලට ඉංග්‍රීසි වෙන්න පුළුවන් ඉංග්‍රීසි පුතේ පොඩ්ඩක් ඉගෙන ගන්න මටත් ඉංග්‍රීසි මෙලෝදියක් බෑ ඉස්කෝලේ ඉඳිද්දි. හැබැයි අපි ඒක ඉගෙන ගත්තා පොඩ පොඩ. ඔයාලට මේවා පරිහරණය කරද්දි ඉගෙන ගන්න පුළුවන් පුතේ. ඒ වගේම Khan Academy කියලා තියෙන පුතේ කෙමිස්ට්‍රි ඔයගොන්ට විද්‍යාංශ කරන අයට බලන්න පුළුවන්. හොඳ වීඩියෝස් තියෙනවා Khan Academy. Khan Academy තියෙන්නේ ඒ එයාගේ ළමයාට උගන්වපු ඒ තාත්තා පිටරට ළමයා ඉඳිද්දි උගන්වන්න භාවිත කරපු මේක තමයි Khan Academy කියලා යන්නේ. ඒකට දැන් YouTube එකේ සාහවගොන්ට බලන්න පුළුවන් Khan Academy වීඩියෝ තියෙනවා. ඒ වගේම මේ ෆිස්ප්ලට් කියලා මේ වගේ එකක් තියෙනවා මොක් එක්සෑම් කරන්න උගන්න Google ෆෝම් එකේ එක්සෑම් කරන්න පුළුවන් දාගෙන ෆෝම් වලින් හදාගෙන ළමයි එකතු වෙලා ඒකට පාඩම් කරන්න දැන් ඒ ලෙවල් ළමයින්ට විශේෂයෙන් ගත්තොත් ඕගොල්ලෝ එකතු ඕගොල්ලෝ ප්‍රශ්න හදාගන්න උත්තර දාගල Google ෆෝම් එකෙන් දාලා කට්ටියත් එක්ක දාගෙන එක ටීම් එකක් ඉදිරියට වැඩ කරන්න තනියම යන්න හදන්න එපා ගමන ඕගොල්ලෝ ඒ ලෙවල් ළමයින් නම් ආර්ට් නම් කොමර්ස් නම් විද්‍යාංශ නම් බයෝ බයෝ සයිඩ් එක නම් තමන් කට්ටියක් ඉදිරියට හැදෙන්න
අපි උදේ 4ට නැගිටිමු අපි පපේ පද දෙන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට පුළුවන් ඒ දේවල් කරගන්න තාක්ෂණය ඕගොල්ලෝ දන්නව ළමයි එහෙනම් එහෙනම් ටෙක්නොලොජිය පාවිච්චි කරන්න කාරණා තුනක් තියෙනවා මොකද්ද පුතේ SQTR මෙතනදී භාවිතා කරන්න B create your own material ඔයාගේම අධ්‍යාපන ද්‍රව්‍ය හදාගන්න ඒ වගේම තාක්ෂණය භාවිතා කරන්න පුතේ ඉස්සෙල්ලා මං කිව්වා කපුටා ඉස්සර මොකද්ද කරේ ගල් කෑල්ල ගෑල්ල ගහලා දාලා විහිසි වැඩ කරා අද ඔයාට පුළුවන් නම් බීම බටයක් හොයාගන්න ඒකෙන් කරන්න තියෙන එක කියනවා මම මොකද එදා වැඩසටහනේ නම් මං කිව්වා බීම බටේ ගන්න එපා කියලා හැබැයි අද කිව්වහම ඒ ලෙවල් ළමයින්ට කියලා මම හිතුණා මේ අවස්ථාවේදී පුතේ ওই ගල් කඩ ගේන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් ඒක නිසා බීම බටයක් මෙන්න මේ වගේ තාක්ෂණික ක්‍රම මගින් ක්‍රීටි ක්‍රම මගින් එක එක යම් කිසි විද්‍යාත්මක ක්‍රමයක් මගින් ඉක්මනට පාඩම් කරලා ඔයාට පුළුවන් නම් විභාගේ පාස් වෙන්න ඒ දේ කරන්න මේකෙදි මම කියන්නේ කොපි කරන්න එපා හැබැයි කොපි කරලා අහු වෙන්න එපා තවත් කෙනෙක්ගේ දෙයක් කොපි කරන්න එපා විභාගේ කොපි කරන්න එපා Google Form එකේ අනිත් එක්කෙනාගේ ප්‍රශ්නේ උත්තරය අහගෙන ගහලා ගුරුවරයාට බොරුවට පෙන්නන්න එපා මට ලකුණු තියනවා කියලා මොකද මම හොඳටම දන්නවා එහෙම දේවල් කරනවා කියන එක සහ මගේ වයිෆුත් ටීචර් කෙනෙක් මොකද මට අහුවෙලා තියෙනවා වගේ ළමයි කරනවා ඒක නිසා එහෙම කරන්න එපා පුතේ තමන් සාධාරණව තමන් මේ වැඩේ කරන්න ඒක නරක් කොපි කරන්න එපා මොකද කොපි කිරීමට මට හොඳ ජීවිත නිදසුනක් හම්බෙලා තියෙනවා මගේ සර් කෙනෙක්ගෙන් ආනන්දෙ මෙත්තාන සර් මම එකපාරක් මම මැත්ස් අන්තිම විභාගේ ලියද්දී මගේ පිටිපස්සෙන් කෙනෙක් ගගහා මගේ පේපර කිල්ලුවා පේපර කිල්ලුවාම මට දැන් කරගන්න දෙයක් නැහැ මට ඒක නොදී මට විභාගේ ලියන්න විදිහ නෑ මම ඒ පළවෙනි පේපර එක ලියපු කොලේ එහෙමම පිටිපස්සට දුන්න පුතේ මෙහෙම කළා දීලා පැයක් විතර ගියා මට දැන් ඊළඟ විභාගේ බාර දෙන්න ඕනේ පේපර එක බාර දෙන්න ඕනේ මෙන්න තියදී මම කොහොමද එවන්න කියලා කොහොම හරි එතනදී අර ළමයි හැමෝම පේපර එක ලියලා මට අන්තිමට ආව පේපර එක पेपर के इतनी मन सर रोक देखा मित्तानं सर माय तरह देवी लेती में तरह अपासे आंधी पर कथा करने ना सर ये तो बोले मित्तानं सर रोक देखा पुते सर देखा लम्बो दाना तो मार्ट करे वही पेपर का राम पुते सर की तू वाली रुआ पुते मिन्न में वाली रुआ पुते मिन्न में हमी रुआ एक ऐल्टी के पुते थाम मगया देती ना මෙන්න මෙහෙම මෙහෙම ඉරලා පුතේ මෙන්න මේ විදියට ඉරලා මෙන්න මෙහෙම කෑලි කෑලි පුතේ ඉරලා මෙන්න මේ කෑලි කෑලි පුතේ ඉරලා මෙන්න මෙහෙම කරලා පුතේ මට ගැහුවා මගේ මූණට ඔකින් ගැහුවා ඒ නිසා ඔළුව තියා ගන්න පුතේ ඒ වෙලාවේ මම මොනව කරන්නද තමන්ගේ සර් තමන්ගේ ලියලා ඉවරෙච්ච පේපර එක අරගෙන ඉරලා තමන්ගේ මූණට ගැහුවාම මොනව කරන්නද මම පුතේ ඒ වෙලේ නැගිටලා මං ඩෙස්ක් එක අල්ලලා හෙල්ලුවා හොල්ලලා මගේ ඔළුවේ මං ගහගත්තා ගහගෙන මම ඇඬුවා අනද්දේ සර්ගේ ඇස් දෙක මං බැලුවා සර්ගේ ඇස් දෙකේ මට තේුණේ සර් සිංහෙක් වගේ සර්ගේ කළු ඉංග්‍රීසියයි මට තේුණා සර් සිංහෙක් වගේ මට බය හිතුණා සර් දක්කුරු විකලා මට කතාවක් කිව්වා දයන් මේ දෙන බඩ දෙන අන්තිම චාන්ස් එක ජීවිතේ ආයි මෙහෙම වැඩ කරොත් බෝ මට දකින්න වෙන්නේ හිර කූඩුවක එසා කරුණා කළා මෙන්න කොලේ බඩ පැයක් දෙන්නම් පැය දෙකක් දෙන්නේ නැහැ බඩ පැයක් දෙන්නම් විභාගේ ආයි මුලින්ම ලියපන් මම් පුතේ අඬ සම්පූර්ණ පේපර එක ලිව්වා සම්පූර්ණ ලියලා සර් ඒ ලියලා ඉවරනකම් මගේ ළඟ හිටියා මගේ ළඟ ඉඳන් මගේ ඔළුව අත ගන්නවා ලියපන් උඹට මම ඉන්නවා කියන ගාන්තිවට කිව්වා එහෙනම් මම ගුරුවරුන්ට කියනවා ළමයින්ට දඬුවමක් දෙනකොට ඒ ආකාරයෙන් උත් දෙන්න ළමයට ඒක දැනෙන්නත් දෙන්න දැනෙන්න සහ දැනෙන ආකාරයෙන් දෙන්න කියන එක ඒ වෛරයක් ඇති වෙන ආකාරයෙන්ම නෙමෙයි දැනෙන්න සහ දැනෙන්න දෙන්න කියන එක එනිසා බොරුවට ළමයි කොපි කරනවා නම් ගුරුවරු හිනා වෙවි යන්න එපා ගුරුවරු දඬුවම දෙන්න දැනෙන්න දඬුවම දෙන්න දැනෙන්න ඒ දැනෙන ළමයා අවුරුදු 20කට පස්සේ මගේ ගුරුවරුන්ට මම කියන්න කැමති අවුරුදු 20කට පස්සේ ඒ ළමයා මම වගේම ඔබට කතා කරාවි එහෙනම් එන්නේ ගුරුවරු එමේ දන්න අද දඬුවමක් ලබන ළමයාත් හිතන්න මට මේ දඬුවම දුන්නට අවුරුදු 20කට පස්සේ මමත් අර දයන්ස කරා වගේ මෙහෙම වැඩසටහනකදී මේක කියනවා කියන ආර්ථයෙන් කරන්න නැත්තම් පුතේ ඔයාට ඒ දවසේ ඉස්සරට ගහලා අවුරුදු 20කට පස්සේ කියන්න බෑ ඇවිල්ලා මේ වගේ ඔබට මම මෙන්න මේ සර්ට මම මෙහෙම ගැහුවා කියලා ඒක ඔයාට කරන්න බෑ හැබැයි මම එදා කරපු දේ ඉවසගෙන ඉඳලා අද මට අවුරුදු 20කට පස්සේ කියන්න පුළුවන්කම තියෙනවා පුතේ එහෙනම් අන්නේ විදිහට වැඩ කරන්න දුරදිග බලලා ඔයාට වැඩ කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හැබැයි සමහරට එදා සර් මගේ පේපර් ගිරුවේ නැත්නම් සමහර විට මම අද වෙද්දි කම්පැනි එකකට ගිහිල්ලා ලොකු පුද්ගලෙක් වෙන්න පුළුවන් හැබැයි හොරකමක් කළා හිරේ ගිය පුද්ගලෙක් වෙන්න තිබුණා ඒ වගේ ගොඩාක් පුද්ගලයන් ඉන්න පුතේ ඕගොල්ලෝ ඉගෙනගෙන නැහැ ඒ වගේ දේවල් දන්නේ නැත්නම් ජීවිතයේ වැලියු එක ජීවිතයේ අර්ථය ජීවිතයේ වටිනාකම දන්නේ නැත්නම් තමන් ගිහිල්ලා උඩට ගිහිල්ලා ආපහු පුතේ කඩාගෙන වැටෙනවා
ඔබ බිස්නස්මන් කෙනෙක් වෙන්න පුළුවන් හොඳම හැබැයි අද බලන්න ලංකාවේ හොඳම බිස්නස්ලා කී දෙනෙක් උඩටම ගිහිල්ලා කඩාගෙන වැටලා තියනවාද කියලා එහෙනම් ඔබ උඩට ගියාට වැඩක් නැහැ ඔබට රැඳෙන්න බැරි නම් ඒ රැඳෙන්න මෙන්න මේ ගුරුවරු දෙමව්පියෝ විසින් ළමයට දිලිය යුතු කාරණා චරිත ප්‍රදා කීපයක් තියෙනවා අන්න ඒ ටික මේ ගුරුවරු සහ දෙමව්පියෝ ළමයට දෙන්න ඒකට රිදෙන්න රිදෙන්න ගැහුවට කමක් නැහැ කියන එක මම කියනවා ඒකට කැමති නම් ළමයි ගහන්න 100 කියලා ඒකට කැමති නම් ළමයි ගහන්න 100 කියලා ළමයි ගහන්න නැත්නම් දෙමව්පියෝ ගහන්න 100 කියලා දෙමව්පියෝ ගහන්න නැත්නම් ගුරුවරු ගහන්න 100 කියලා මම බලා ගන්න ඕන කීයක් ඒකට 100 කියලා හංග්‍රට් කියනවා ගොඩක් හොඳයි. ඔව් අපිට පුළුවන්. පුළුවන්. යස් යස් අත මිටි කරන්න. අත මිටි කරලා කියන්න. යස් යස් අපි මොකද කරන්නේ? ජීවිතය ජය ගන්නවමයි. අපිට පුළුවන් එෆර්ට් එක තියනවා. අපිට මේ එෆර්ට් එක තියනවා. කපුටික් වගේ මම මෙන්න මේ එෆර්ට් එක ගන්නවා. ඒකට මෙන්න මේ කාරණා ටික මම කිව්වා. ඒ වගේම තව කාරණා ටිකක් මම කතා කරනවා. ටිප්ස් 10ක් දෙනවා. මම විනාඩි 10ක් ඇතුළත මේ ටිප්ස් 10 දෙන්නම්. මොකද නැත්නම් අපිට වෙලාව මදි වෙනවා. ස්මාර්ට් රීඩින් ටිප්ස් स्मार्ट ट्रेडिंग टिप्स दहायक मन किया गया नो लम्हे क्या मतिया है मेरे के लिए आ गए ना हम लम्हे गुड़ में इतावे देखा तेरो पालेविनी कारने काल खलापोट वेड कराने तमं पारण करा दी हम किन गुड़ में गुरु रे गुड़ा दाल बिंड पुलान दिमापियन दाल बिंड पुलान तमं ऑफिस से वेड करने वाला हम काल खलापोट वेड कराने काल खलाप किया ने हम පැය භාගයකට මම විනාඩි 25ක් පමණයි වැඩ කරන්නේ මිනිත් ට්‍රේඩින් ඒ කියන්නේ අපි හිතමු විනාඩි 25කට පාරක් 5 මිනිත් බ්‍රේක් එකක් ගන්න විනාඩි 25කට පාරක් 5 මිනිත්ස් බ්‍රේක් එකක් ගන්න විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න විනාඩි 25ක් තමන් කරා නම් ඊට පස්සේ පොඩක් කාමරේ වටේ ඇවිදින්න ඇවිදලා අර එක රිමයින්ඩ් කරන්න ඒදී තමන් කරපු දේවල් ටික රිමයින්ඩ් කරන්න තමන් යම් කිසි නවකතා පොතක් බලන්න වෙන්න පුළුවන් තමන් කතා පොතක් බලන්න වෙන්න පුළුවන් හැම විනාඩි 25කටම සැරයක් තමන්ට ඒ විනාඩි 25 තුල කරපු ටික ආය පොඩක් රිමයින්ඩ් කරන්න පුළුවන් නැකිට්ලා එළියට ගිහින් පොඩ වතුර බීලා ඉන්න පුළුවන් නම් පොඩ වතුර බොන්න වතුර එකක් හොඳට බොන්න වතුර මිලිලීටර 200 300 බොන්න පුළුවන් නම් හැම පෑබාගින් පාරක් පාඩම් කරන ළමයි විශේෂයෙන්ම එයා ඒක ඉතා වැදගත්. එහෙනම් මෙන්න මේ චන්ක්ස් වල වැඩ කරන්න කාල කලාප වලට වැඩ කරන්න පටන් ගන්න. දෙවෙනි එක 80-20 රූල් එක. 80-20 රූල් එක කියන්නේ හැමතිස්සෙම පුතේ ඔයා 120ක් රීඩ් කරොත් 180ක් හැමතිස්සෙම මෙමරයිස් කරන්න. ඒ කියන්නේ මතකෙන් කියවන්න. ඔය හැම ගොඩක් ළමයි කියන්නේ මට පාඩම් කරලා අනේ අපිට මතක හිටින්නේ නැහැ කියන්නේ ඔන්න ඔය වැඩේ කරන්නේ. ඒ කියන්නේ තමන් පාඩම් කරන 100ක කොටසින් 100ට තමන් පාඩම් කරන යම් කිසි කාලයක් 100ට 100ක කාලයක් නම් ඒ කියන්නේ 100ට 20ක් පුතේ පාඩම් කරන්න 100ට 80ක් කරන්න ඕනේ මෙමරයිස් කරන විදිය. මේක කොහෙටද දාන්න පුළුවන්? මේ වගේ කොහෙද තියෙන්නේ? නැත්තම් ළමයි කරන්නේ ගිරව් වගේ පාඩම් කරනවා. ගිරව් වගේ පාඩම් කරාම පුතේ අන්තිමට ගිරව් තමයි එන්නේ. ඒ කියන්නේ හරි වැඩකාරයක් එන්නේ නැහැ. ඒක නිසා 100ට 20ක් පාඩම් කරන්න 100ට 80ක් ඒකේ රිසිට් එක ඒ කියන්නේ තමන් ගන්න මතකයෙන් කියවන්න මතකයෙන් මේක කොහෙද දාන්න බුලා මේක මේක නෙමෙයි ඇප්ලයි කරන්න මේක තමයි ඒ වගේ මේ ප්‍රශ්න ටික ඇවිල්ලා තින්නේ මේකෙන් අන්න ඒක කියන thinking එක ගන්න එහෙනම් දෙවෙනි කාරණේ 28 රූල් එක 28 රූල් එක පාවිච්චි කරන්න තුන්වෙනි කාරණේ තමයි පරතරයේ පුනරාවර්තනය පරතරේ මම ඉංග්‍රීසියෙන් උදාලා තිනවා ඔකට එකක් බලන්න පුළුවන් සිංහලෙන් මම කිව්වොත් පරතරයේ පුනරාවර්තනය කියන්නේ අපි හිතමු දැන් ඊයේ පාඩම් කරපු පාඩම ආයි අද පටන් ගනිද්දී ආයි පටන් ගනිද්දී ඊයේ ටික ආයි මතක් කරගන්න. ඒ කියන්නේ ඊයේ කරපු ටික මේ ටික බලලා තමයි කන්ටිනියුෂන් එක ගන්න ඕන. නැත්නම් එකපාරට අද ටික පාඩම් කරන්න ගියා කියලා වැඩක් නැහැ. ඊයේ මොනවද කරේ ඒක අනුව ආපහු හිතන්න ගන්න. පරතරයේ පුනරාවර්තනය කියන්නේ අන්න ඒකට. එහෙනම් තමන් පොතක් බලන වෙන්න පුළුවන්, ගුරුවරයෙක් පොතක් පාඩම් කරන වෙන්න පුළුවන්. පරතරයේ පුනරාවර්තනය කරනවා කියන්නේ හැම දෙයක්ම දෙපාරක් වඩ බැල වෙන එකපාරට. එතකොට හැමතිස්සෙම පරතරය පුනරාවර්තනය කරන්න ගන්න. හතරවෙනි එක උගත් දේ සාරාංශගත කරන්න. මම ඉස්සෙල්ලා කිව්වා උගත් දේ සාරාංශගත කරගන්න විදියට රූප මාධ්‍යයට ගන්න පුළුවන්. ඒ විදියට තමන්ට උගත් දේ සාරාංශගත කරගන්න. ඒ වගේම පස්වෙනි කාරණේ විශේෂ කාරණයක්. ඔබ ගුරුතුමාලේ සැහැසිරෙන්න. ඔබ ගුරුතුමාලේ සැහැසිරෙන්න කියන්නේ පස්වෙනි කාරණය. ඔබ ඉගෙන ගත්තට පස්සේ ඒ දේ තමන්ගේ බෝනික් එකක් වෙන්න පුළුවන්. තමන්ගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. සහෝදරියක් වෙන්න පුළුවන්. අම්මට ගිහින් කියන්න. අම්මලත් ඒ දේවල් අහන් ඉන්න. ආ පුතේ ඇත්තද කියලා අහයි නොලුවනවන. අම්මේ මෙහෙම එකක් තියෙනවනේ මේ සිංහල පොතේ. ආ ඇත්තේ පුතේ කියන්න බලන්න පුතා. අන්න එහෙම අහන් ඉන්න.
विभाग प्रश्न अहंगे तमंगे अम्मा अहंगे पुते तमंगे मीन पुतर तमंगण बोणिकोणिकोणिकुंगे मतक शक्ति मतक टीच करान तम उगे टेस्ट करान तमाम उगन आई टेस्ट कर बल लियला तमंट पुलवांगा तमाम प्रश्न दया कर लियला बला टेस्ट कराने मिक्स कराने ए अदाल प्रश्न ए अदाल कारण समग एक वटपिटावे तीन कोटा मिक्स कर एक मेक कोहेट कोहेट हावे निकेला हितान गण अन लिंक पाठ कर प्रश्न बल प्रश्न उत्तर स्वयं पाड़ा मत के बलिंगर ආයර මම කිව්වා පුනරාවර්තනය කිරීම කරන්න කරන්න පුළුවන් නම් රිවිව් කියන එකෙන් කරන්නේ පුනරාවර්තනය කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් SQ3R කියන මෙතඩ් එක පාවිච්චි කරන්න. ඒ වගේම සිහි බටන අපි සයන්ස් වල ගත්තොත් sin cos tan එක එක මොනවාරි වචන වලින් මතක තියා ගන්න. ඒ වගේ තමයි ශබ්ද වලින් මතක තියා ගන්න පුළුවන්. රූප මගින් මතක තියා ගන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රම භාවිතා කරන්න. අටවෙනි එක ඔබට සුදුසියයි හිතන පරිදි පරිසරයකට යන්න. මේක ළමයි දෙමෝපිය ගොඩාක් උදව් කරන්න ඕනේ මේකට. දැන් අද දුව මගේ විභාගයක් ලියන ඔන්ලයින් सहोदर ඒ පරිසරය අනුව එයාට ඉන්න සලස්සලා දෙන්න. ඒවා පිරිසුදු කරලා ඒවා හදලා දෙන්න ළමයාට ඒ ටික කරගෙන යන්න. එහෙනම් ප්ලේස් එක හරි විදිහට ළමයාට හදලා දෙන එක. දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ දැන් මෙතන ඉන්නවා නම් ඔක්කොම තමන්ගේ අක්කට තමන්ගේ අයියට ඒ උදව් කරන්න ඉදිරි මාස කීපය ඇතුළත. ඒ වගේම 9 කාලසටහනකට වැඩ කරන්න. මේක විශේෂ දෙයක්. මම අද කාලසටහනක් පෙන්නන්නම් ඔබ ජීවිතයේ ඒ කාලසටහනකට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන කාලසටහනකට වැඩ නොකරොත් මොකද වෙන්නේ? ඔයාගේ ජීවිතයේ अंतिम निदाश्य प्रमाणे जीवित हरियाणे අඩුම පැය 6ක් කියන්නේ සාමාන්‍ය පැය 7ක් නිදා ගන්න කියනවා මේ විභාගයට මාස 6ක් 7ක් නිසා පැය 6ක්වත් අනිවාර්යෙන් නිදා ගන්න. පැය 10ට නිදා ගන්න. උදේ 4ට නැගිටින්න. උදේ 4ට නැගිටින්න පුළුවන් නම් 4ට නැගිටලා වැඩ ගන්න ගන්න පුළුවන් ආගේ ජීවිතයේ මෙන්න මේ ටිප්ස් 10 මතක තියා ගන්න. පළවෙනි එක කාල කලාප වලට වැඩ කරන්න. දෙවෙනි එක මතකයෙන් නැවත කියවන්න. තුන්වෙනි එක ඔයාලා පුළුවන් හතරේ පුනරාවර්තනය කරගන්න. හතරවෙනි කාරණය උගද්දී සාරාංශගත කරන්න. පස්වෙනි කාරණය ගුරුතුමුකි ලෙස්කියු ටීආර් ඒ කියන්නේ සර්වේ ක්වෙස්චන් රීඩ් ඇන් ඒ දේවල් මතක් කරලා රිපීට් කරලා රිවිව් කර කර වැඩ ටික කරන්න. ඒ වගේම සිහි බටන මතක තියාගෙන රූප මාධ්‍ය මතක තියාගෙන යන්න. ඒ වගේම තමන්ට පුළුවන් පරිසරයක් තමන් කැමති පරිසරයක පාඩම් කරන්න. තමන්ට කාලසටහනක් හදා ගන්න. අවශ්‍ය නිින්ද අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න මිනිමම් 6 අවර්ස් කියලා මම මෙතන කියලා තියෙනවා. මෙන්න කාලසටහනක් උත් मंडे ट्यूसडे फ्राइडे उदयपांद्रे हतरेन्द्रेगी मसाज कल मून
හොඳට මසාජ් කරගන්න ඒ මසාජ් එක තුලින් ඔබට ඔය වාගේ නියුරෝ සිස්ටම් එක වර්ධනය කරගන්න පුළුවන් හොඳට මසාජ් කරගන්න මේ පැති හොඳට මසාජ් කරගන්න හොඳට මසාජ් කරගෙන තමන්ට නාල මසාජ් කරගන්න පුළුවන් තමන්ගේ කන් දෙපැත්ත මසාජ් කරගන්න පුළුවන් මේ මේ දෙපැත්ත එතනින් ගියාම නළල මේ හොඳට මසාජ් කරන්න මසාජ් කරලා ඉවරලා දැන් කරලා බලන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න මේ විදිහට කරන්න ඒ විදිහට කරලා ඊට පස්සේ ඔයගොන්ට පුළුවන් ටූත් පේස්ට් එකෙන් හොඳට දත් මාදින්න හොඳට දත් මාදින්න හොඳට දත් මැදලා ඊට පස්සේ පුළුවන් වාට ඒ වගේ රූටින් එකක් හදාගන්න යම් කිසි ඒ වගේම වාට පුළුවන් පොඩ්ඩක් ගිහිල්ලා පොඩ්ඩ එළියට බහැලා දොරට ගිහිල්ලා පොඩ්ඩක් පොඩ තනකොළ ටිකක් තියෙනවා නම් තනකොළ පා ගන්න පොඩ්ඩක් මල් ගහක් තියෙනවා නම් මලක් අල්ලම පොඩ්ඩක් පොඩි පරිසරයට යන්න පොඩ්ඩක් පොඩ ඒ සුවඳ ගන්න පරිසරයේ සුවඳ ගන්න තමන්ගේ සතෙක් ඉන්නවා නම් ගෙදර පූසෙක් ඉන්නවා නම් බල්ලෙක් ඉන්නවා නම් උට පොඩ්ඩක් කිරි ටිකක් දීලා පොඩි ඇක්ෂන් එකක් ගන්න tie ඒ වගේම වාට පුළුවන් නම් ජූස් එකක් එක්ක කෙහෙල් ගෙඩියක් එක්ක නැත්තම් ගස් ලැබු කෑල්ලක් මොන හරි කන්න පුළුවන් කන්න හරි හාලා පොඩි කෑමක් දාගෙන ඔය කිරි බීම නම් මම කියන්නේ නැහැ කරන්න කියලා මොන හරි එක එක වර්ගයේ කිරි බීම මම කියන්නේ නැහැ කරන්න කියලා උණු වතුර එකක් බොන්න උණු වතුර එකක් බීලා ඔය විදිහට කරන්න පුළුවන් නේද ඒක ජූස් එකක් බිවට කවන්නේ උණු වතුර එකක් බොන්න එහෙම බීලා වාට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි මේ දේ කරන්නත් දැන් නැගිට ගන්න ඕනේ යකා නැගිට ගන්න ඕනේ මුලින් නැගිටන්න පුතේ ක්‍රමයක් තියෙනවා වාට වාගේ මම මානසිකව කොහොමද ඒක වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්න යන්නේ නැහැ විලාව යනවා අපේ ඉන්නේ පුතේ අපි ඔටෝ පයිලට් මූඩ් එකේ කියන එක තමයි හැමතිස්සෙම ඉන්නේ අපේ ශරීරය හරි කැමති පුතේ නිදා ගන්නද අපේ ශරීරය හරි කැමති පුතේ නිකන් ඉන්නද අපේ ශරීරය හරි කැමති පුතේ අමුතු නරක දේවල් ගැන හිතනද ඒකනේ ඔය ටීවී එක යන අමුතුම කතන්දර ටික බලන්න ඕගොල්ලෝ හරි කැමති ඒක තමයි ඒගොල්ලෝ ඒවා දාන්නේ ඒකට අපි කියනවා ඕගොල්ලොන්ගේ මයින්ඩ් එක හැක් කරනවා කියලා ඒ කරන දේවල් තමයි ටීවී වලින් සහ සමහර නාලිකා වලින් කරන්නේ එසා ඒවට අහු වෙන්න එපා ඒක නිසා කරුණාකරලා මේ කතා බැලීම නවත්තන්න. ඒ වගේම තමන්ට උදේ පාන්දර නැගිටිද්දී ඒ කියන්නේ පුතේ ඔටෝ පයිලට් කියන්නේ යා හැමතිස්සෙම කැමති වාව පොඩි ෆන් එකේ තියන්න. ඔයාට පුළුවන් ටාගට් එකකට යන්නනේ යා කැමති මිනිස් කියන ශරීරය හැදිලා තියෙන්නේ පුතේ මේ වගේ ටාගට් වලට යන්න නෙමෙයි. මිනිසා ඒ හැදිලා පැවැදිලා පැවතින්නේ මේ වගේ මෙහෙම ඉන්න තමයි. ඒක නිකන් ඉන්න තමයි හදලා තියෙන්නේ. ඒවට අපි යනවා දැන් ලොකු ලොකු ටාගට්ස් වලට. එහෙනම් අපි පොඩි පොඩි දේවල් වෙනස් කරගන්න වෙනවා. ඒක සඳහා උදේ නැගිටින්න යද්දි පුතේ ඔයාලට නිින්දෙන් නැගිටිද්දි ඇලාම් එක වදිද්දිම වෙන එකම කාරණේ තමයි මම මොකටද නැගිටින්නේ කියලා හිතෙන්න ගන්නවා. එතකොට හිතනවා අද නිවාඩු දවසක්නේ. මම අටට නැගිටලා ඇටටික් කරගන්න පුළුවන් කියලා මානසින් අරය හදනවා. ඇතුලේ ඇතුලේ සිග්නල් එකෙන් දෙනවා. ඕන්නේ නැහැ දැන් නැගිටින්න. පොඩක් පරක් වෙලා නැගිටින්න. අද නිවාඩු දවසක්නේ. මේ දවස්වල කොරෝනා. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. වෙලාව තියෙන අතරේ ඔන්න ඔක තමයි ওই සිග්නල් එක දෙන. හැබැයි පුතේ ඒක ගන්න එපා. වාගේ ජීවිතේ මං කිව්වා මොකද්ද? අන්නර කිමුල්ල ඉන්න ගංගාවෙන් පිහිනලා රජ කුමරිය ගන්න තමයි ඔබ යන්නේ. රජ කුමරිය ගන්න හැබැයි ගියාට රජ කුමරිය ගන්නම නෙමෙයි යන්නේ. ජීවිතේ සතුටින්ම ඉන්නයි මේ යන්නේ. මේ ගමන යන්නේ රජ කුමරියක්ම වෙනුවෙන් නෙමෙයි. ජීවිතේ සතුටින් මේ අම්මා තාත්තා මගේ සහෝදර සහෝදරයනියන් මේ ජීවිතේ ජයගෙන මේ ලංකාවේ ඉන්න ලොකුම පුද්ගලයා මේ ආසියාවේ ඉන්න ලොකුම පුද්ගලයා මේ ලෝකේ ඉන්න ප්‍රබල පුද්ගලෙක් වෙන්නයි පුතේ වා යන්නේ එනයි ගමනට එහෙනම් උදේ නැගිට ගන්න වෙනවා උදේ නැගිට ගන්න මෙන්න මේ බීජය වාගේ යටිසිතට දාගන්න යටිසිතට දාගන පුතේ නැගිටින්න යද්දි ආයි එනවා ඒක එනකොට පුතේ කරන්න ඕනේ මෙච්චරයි ඔයාට පුළුවන් 5 second rule කියන එක භාවිත කරන්න 5 second rocket එකක් උතේ උඩ යනකොට උනත් කරන්නේ 5 4 3 2 1 කියලා තමයි පුතේ යන්නේ එහෙනම් ඔයා rocket එකක් වගේ වෙන්න වාට පුළුවන් කොහමද උදේ නැගිටිද්දිම එලාම් එක වදිද්දිම මුකුත් හිතන්න එපා කරන්න 5 4 3 2 1 කියලා උඩ පනින්න පුතේ උඩ පැනලා සද්දේ ඉන්නෝනේ ඩෝම් ගාලා බිම වදිනවා කකුල් දෙක ඔන්න ඒ සද්දෙත් එක්ක අම්මලාට ඇහෙනවා නම් පුතා නැගිට්ට කියන්නේ අන්න පුතාගේ ඔළුවට ගිහින් තිනවා පුතා මොකද්ද දැන් පුතා වයිපවයක හාගෙන තිනවා පුතා දැන් සුවඳ හොරෙක් නෙවෙයි පුතා අන්න සිංහෙක් වගේ නැගිටලා වැඩ ටික පටන් ගන්නවා කියන එක අම්මලාට දැනෙන්න ගනි එහෙනම් පුතේ අම්මලාට තාත්තලාට දැනෙන්න උදේ පාන්දර පොළවල අඩි හප්පල නැගිටින්න පොළවට අඩි හප්පල නැගිටලා දුවගෙන යන්න බාත්รูම් එකට ගිහිල්ලා ගන්න සබන් කෑල්ල පෝදන්න මූණ දත් ටික මදින්න ගන්න යන්න එළියට බහැලා පොඩ්ඩක් මලක් සුවඳ බලන්න ඒ ගහක් අත ගන්න සතාට තේ ටිකක් දෙන්න කිරි ටිකක් දෙන්න තමන් කිරි බොන්න එපා තමන්ට පුළුවන් නම් පළතුරක් කන්න උණු වතුර බොන්න බාලා දීලා ওই ටික කරලා තමන් පාඩම් කරන්න පටන් ගන්න ඔය විදිහට කාලසටහනක් හදා ගන්න පුතේ ඔය වගේ රීඩින් බුක් එකක් රීඩ් කරන්න පුළුවන් නම් හැමදාම පැය භාගයක් හරි පැයක් හරි තමන්ගේ අධ්‍යාපනය ලැබුණොත් එක්කම තමන්ට යම් කිසි දැනුමක් ඇඩ් කර ගන්න පුළුවන් නම් එකතු කර ගන්න පුළුවන් නම් අන්න ඒ දේ කරන්න. ඒ තුලින් මෙන්න මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න උදේ 6:00 වෙද්දි පුළුවන් නම් ගන්න. මේක 7:00 කියලා මම දාලා තින්නේ. 6:00 වෙද්දි ගන්න බලන්න බ්‍රෙක්ෆාස්ට් එක. ඒ වගේම
ලන්ච් එක ගන්න බලන්න හවස එක වෙද්දි ඒ වගේම ඔයාලට පුළුවන් ළමයි එක්ක තමන්ගේ යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන් බෑ භාගයක් විතර කමක් නැහැ ඒ වගේ මේ වගේ කෙටි නිින්දක් ඕන නම් දාන්න කියලා මම කියලා දිනවා එකේ ඉඳලා 1:20 වෙනකන් කාලය ඉවරලා ඕන නම් දා ගන්න කෙටි නිින්දා ඒ වගේම මේ වගේ තමන්ට පාස් පේපර්ස් කරන්න හවස වරුව දා ගන්න ඒ වගේ උදේවරුව පාස් පේපර්ස් වලට වඩා හවස වරුව තමන්ට හිතමින් යම් කිසි දෙයක් කරනවා නම් නිින්ද යාම නවතින්න පුළුවන් නැත්නම් කෑමෙන් පස්සේ ඕන නිදිමත වෙන්න පුළුවන් ඒ වගේම තමන්ගේ ෆැමිලිත් එක්ක එන්ගේජ් වෙන්න මේ 6 ඉඳලා 6:30 ට මම දාලා තියෙනවා ෆැමිලියත් එක්ක එන්ජොයි කරන්න සෙල්ලමක් කරන්න ටියුෂන් වර්ක් වලට මම පැය දෙකක් කියලා දිනවා ඒ වගේ මේක මම එවන්න පුළුවන් ඔයගොල්ලෝගේ ටීචර්ට ඊට පස්සේ ටීචර් පුළුවන් මේ වගේ එකක් ෂෙයා කරගන්න ළමයි එක්ක ඒ වගේම ඩිනර් ටයිම් එක මම කියන්නේ 7:00 අතර ඩිනර් එක ගන්න මොකද හැම රටක ලංකාවේ තමයි පුතේ රෑ 10ට කන්නේ අනිත් තායිවාන් සිංගප්පූර් හැම රටකම අපි ගිහිලා තිනවා ඒ රටවල පුතේ කන්නේ උදේ රෑ 6:00 කන්නේ රෑ 6:00 ඉඳලා කඩේ අරලා තින්නේ 5 ඉඳලා කඩේ අරලා තින්නේ එතකොට රෑ නිදාගන්නේදී කැම දිරවල තියෙන්න ඕනේ ඒ නිසා කරුණාකරලා 6:00 7 වෙද්දි කන්න රෑ 10ට 11ට කන්න යන්න එපා එතකොට මෙන්න මේ වගේ ඔයාලට පුළුවන් මෙන්න මේ ක්‍රම මගින් දැන් මේ 6:30 ඉඳලා 8:30 ට මම දාලා තිනවා මෙන්න මේ ටයිම් එකේ ඔයාගේ નોට් ප්‍රිපෙයර් කරන්න අර ඔයාගේ පාඩම් කරද්දී හැමදෙසම චිත්‍ර මගින් පාඩම් කරන්න මයින්ඩ් මැප් ගහන්න ඒ වගේ දේවල් රැයට දාගන්න රැ මේ රැ වෙලාව සාමාන්‍යයෙන් නිින්ද යන වෙලාවල් මේ එන්නේ ඒක නිසා පුළුවන් තරම් ඇක්ටිව්ලි චිත්‍ර අඳින ඒවා ඒ මගින් මයින්ඩ් මැප් ගහගන්න ඒවා එන්නේ වගේ ඒවා රැයට කරන්න ඒ වගේම මේ 10ට පුළුවන් තරම් නිදා ගන්න බලන්න රැ 12ක වෙනකම් පාඩම් කරන්න එපා පුතේ ඒක වැඩක් නැති වැඩක් විදියට මම දකින්නේ ඒකෙන් මොළයට යන සිග්නල්ස් වෙනස් සහ ඔබගේ ශරීරයට එච්චර හොඳ නැහැ එහෙනම් මෙන්න මේ වගේ කාර්ස් කරනක් මම ඉවල තියන්නම් ටීචර්ට එතකොට ටීචර්ට පුළුවන් මේක ඕගොල්ලන්ගේ ළමයි එක්ක ෂෙයා කරගන්න ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ මොන හරි තියෙනවා නම් ඊට අදාළ කාරණා අපෙන් අහන්න පුළුවන් ඊට අමතරව සිංහලෙන් හදලා දෙන්නකෝ ඔව් සිංහලෙන් හදන්න පුළුවන් හැබැයි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි මම හදන්න බලන්නම් මේකේ තියෙන ලොකු අමර නැහැ අමාරු වචන නැහැ පුතේ මේ this is the time not prepare කරන්න කියලා තියෙන්නේ ඒ වගේම ඔයාට මේ බේසික්ස් හඳුනා ගන්න ඩයග්‍රෑම් හදා ගන්න ටේබල්ස් හදා ගන්න මයින්ඩ් මැප් හදා ගන්න අර මම ඉස්සෙල්ලා කියපු එතකොට කන්සන්ට්‍රේෂන් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න හිතින් කියවන්න අන්නේ වගේ දේවල් තමයි කරන්න කියලා තියෙන්නේ මම බලන්න සිංහලෙන් පරිවර්තනය Google එකෙන් ගහලා තමයි මම එවන්න වෙන්නේ මම හදලා එවන්නම් ටීචර්ට මම හිතනවා මේක ඇග්‍රිද මාත් එක්ක ඇග්‍රි නම් ගහන්න 100 කියලා මේ වගේ දෙයකට ඔගොලු කැමති මාත් එක්ක වැඩ කරන්න එහෙනම් ගහන්න 100 කියලා හැමෝම 100 ගහන්න කැමති නම් මේකට කැමති මේ වගේ වැඩකට කැමති yes අපි පටන් ගන්නවා වැඩේ එහෙනම් හරි ඒකට පුතේ මේ වැඩ කරගනින්දි මම ගොඩාක් ඩිජිටල් පැත්තට ඔයගොල්ලන්ට යොමු කරන ඔයගොල්ලොන්ට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ කාල් සටහන මැනුවල් හදන්න පුළුවන් ඒ වගේම කාල් සටහන හදන්න එක එක ඇප්ස් තියෙනවද වෙද්දි ඒ ඇප්ස් තමයි අසානා කියලා ඇප් එකක් ඇති Google වලින් නම් ගහලා බලන්න පුළුවන් ඒ වගේම ට්‍රෙලෝ කියලා ඇප් එකක් තියෙනවා ඒ ඇප් මගෙන් පුළුවන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වැඩ ටික plan කරන්න කාල සටහනක සහ ඔබට ඔබගේ තියෙන වැඩ ටික list out කරලා දාලා තිබුණාම ඒ දවසට අවශ්‍ය plan එකට ඒ ටික ගන්න පුළුවන් අරගෙන ඔයාලට graph වලින් බලන්න පුළුවන් ඇත්තටම ඔයා වැඩ ටික හරියට කළා දිනවා කියලා ඒ වගේම කරාම ටික් එකක් දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අම්මට තාත්තට ඕනනම් ටීචර් ඔයාගේ යාළුවට මේක ෂෙයා කරන්න පුළුවන් පුතේ. ෂෙයා කරාම අම්මට තාත්තට පුතා වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මොකද පුතාගේ වැඩ ලිස්ට් එක අම්මටත් පේන්න ගන්නවා තාත්තටත් පේන්න ගන්නවා. කැමති නම් මේ වගේ ඇප් පාවිච්චි කරන්න. ඒ නිසා කොයිලාක තාක්ෂණයට බැන බැන ඉන්න එපා. අපි ගාව එහෙනම් ඊට වඩා ලොකු තාක්ෂණයක් තියෙන්න ඕන. එහෙනම් ලෝකේ යන තාක්ෂණයේ පැත්තට ළමයා යන්න හිතන්න. අද පුතේ ගොඩක් වෙනස් ලෝකේ. ඒක තමයි මම කියන්නේ. හැමතිස්සෙම පොතක් පතක් කියවන්න. හැම දෙමව්පියෙකුටම හැම ගුරුවරයෙකුටම මම ඉල්ලනවා. ඕගොල්ලෝ ඉන්නේ නවතම ලෝකෙක. ඒ ලෝකෙට යන්න හැම කෙනෙක්ම දවස ගානේ ටික ටික මොන හරි ඉගෙනගෙන අලුත් දෙයකට යන්න ඕනේ. ඒ නිසා ඔළුවේ තියාගන්න. දවස ගානේ මොන හරි පොතක් කියවන්න ගන්න. දවස ගානේ අලුත් දෙයක් එකතු කරගන්න. දවස ගානේ තමන්ගේ ළමයින්ටත් අලුත් දෙයක් දෙන්න. ගුරුවරුත් උගන්වද්දී ගුරුවරන්ට පුළුවන් නම් ළමයින්ට මේ තියෙන සබ්ජෙක්ට් එක නමතරව ළමයිනේ මෙහෙමත් බලන්න කියලා thinking එක අද අවශ්‍යයි. පොතේ ගුරුන්ට අද තැනක් නෑ පුතේ. පොතේම ඉඳලා වැඩක් නෑ පුතේ. ඕගොල්ලෝ ගිහිල්ලා රියල් ලයිෆ් එකට ඇත්ත ජීවිතේට ඕක භාවිතා කළ යුතු වෙනවා. ඒකයි අපි කියන්නේ ඉගෙන ගත්තට වැඩක් නෑ. ඕක භාවිතා කරන්න බැරි නම් ඒ දැනුමෙන් තේරුමක් නෑ. එහෙනම් ඉගෙන ගන්න දැනුම භාවිතා කරන පුද්ගලයා තමයි knowledge is power but actual ඒ power එක එන්නේ ඇත්තට මේ knowledge එක පාවිච්චි කරනවා නම් ඒක අපි කියනවා knowledge use knowledge is super power කියලා. Knowledge is power but මොකද අපි කියනවා use knowledge is super power කියලා. එහෙනම් මෙන්න මේ super power තියෙන පුද්ගලයන් බවට පරිවර්තනය වෙනවා. මම දෙවෙනි කතා කරන කොකා ගැන ඔය කතා කරද්දි කොකා කියන්නේ පුතේ සතා කොකාගේ පුතේ පුතා කොකා බලන්න පොකෙක් දියා. ඒතර කොකාව දැකලා තියෙනවා තියෙන්න ඕනේ මුලින්ම. ඒතර කොකා
වතුරේ බැස්සම් පුතේ කොකාගේ කකුල වටේ මාළු යනවා ඇවිදලා. හැබැයි කොකා පුතේ කොකාට අවශ්‍ය මාළු අයනකම් කොකා එකෙක්වත් අල්ලන්නේ නැහැ පුතේ. ඌ රැකලා ඉන්න උගේ කකුලේ ඇවිල්ලා වදිනවා. හැබැයි කොකා කවදක්වත් පුතේ ඔක්කොම මාළු අල්ලන්නේ නැහැ. ඌ බලනවා ඌගේ සයිස් එකට අවශ්‍ය බිග් ෆිෂ් ලොකු මාළුවා. ඌට අවශ්‍ය ලොකුම මාළුවක් නෙමේ පොඩිම මාළුවක් නෙමේ පුතේ. ඌට අවශ්‍ය මාළුවා ළඟට එනකම් ඌ රැකලා ඉන්නවා. එහෙනම් පුතත් අන්න ඒ වගේ වෙන්නේ. ඔයාට අවශ්‍ය මාළුවා ළඟට එනකම් රැකලා ඉන්න. ඔයාට අද පුතාලට හිතන්න පුළුවන්. ආ මෙයා තමයි මට ඕනම ගෑනු ළමයා. ආ මේ ගෑනු ළමයා හිතන්න පුළුවන් මට අවශ්‍ය බින් ළමයා. මගේ ජීවිතේ අනේ මට මෙයා තමයි කියලා. හැබැයි පුතේ එයා නෙමේ වාගේ ලොකුම මාළුවා. වා හොඳට ඉගෙන ගන්න. ඔයා හොඳට ඉගෙන ගත්තොත් පුතේ ඔයාට ඉන්න ඕනතරම් මාළු මේ සාගරයේ ඕනතරම් මාළු ඉන්නවා. ඔයා ළිඳක ඉන්නකොට වාඩ පේනෝ මේ මැඩියා තමයි මගේ මැඩියා කියලා. හැබැයි පුතේ ඔයා ළිඳෙන් ඇවිල්ලා වාඩ යන්න පුළුවන් දොලකට. දොලකට ගියාම එන්නේ ඒ පොඩි මාළු පැටියා. වාඩ හිතෙනවා අට ලස්සනයි ඌ තමයි මාළුවා කියලා. වා ගඟකට ගියාම හිතෙනවා මේ ඉන්න තිත්ත පැටියා තමයි ලොකුම තිත්ත පැටියා කියලා. ඔයා පුතේ වැවකට ගිය දවසට වාඩ හිතෙනවා වැවේ ඉන්න මාළුවා තමයි ලොකුම මාළුවා කියලා. පුතේ ඔයා මුහුදට ගිය දවසට වාඩ හිතෙනවා මුහුදේ ඉන්න මෙන්න මේ තල්මසා තමයි ලොකුම මාළුවා කියලා. පුතේ ඔයා අහසේ පියමින දවසට ඔයාට හිතනවා ලෝකෙ ගොඩක් වෙනස් කියලා. ඒක නිසා හිතා ගන්න මුලින්ම තමන් තමන්ගේ ස්ටේජ් එකට එන්න. තමන්ට පුළුවන් නම් ළිඳෙන් ගොඩට ඇවිල්ලා යන්න පුළුවන් දොලකට, දොලෙන් වැවට, වැවෙන් ගඟට, ගඟෙන් යන්න පුළුවන් මොකද්ද මුහුදට, මුහුදෙන් වාඩ යන්න පුළුවන් අභ්‍යවකාශයට. එහෙනම් තමන්ට එන තැන අනුව තමන් තීරණය ගන්න. එහෙම නැත්නම් තමන් ජීවිතේ ඉතාම අසාර්ථක පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා. එහෙනම් big fish අල්ල ගන්න. එහෙනම් අනිත් fish ගැන බලන්න තු වෙන්න. තමන්ගේ අධ්‍යාපනය ලබද්දී තමන්ගේ big fish තමයි තමන්ගේ අධ්‍යාපනය. තමන්ගේ o level කරද්දී o level මම මේ විභාගේ කරනවා. මේක කළා මම a level කරලා මම යනවා මගේ big fishට. මම යුනිවර්සිටි ගිහිල්ලා මම මේ වගේ job එකකට යනවා. ඒක තමයි මගේ big fish. එන්නේ එතනට ගිහිල්ලා තමයි මම ආපස්සට හැරෙන්නේ. ඒ වගේ අනවශ්‍ය දේවල් වලට යොමු වෙලා ඕගොල්ලෝ යන්න එපා. වැරදි ෆිෂ් වල්ලා ගන්න, වැරදි මාළු අල්ල ගත්තොත් ඒ කොකාට කවද හරි කන්න බොන්න නැතුව මැරෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා එහෙම කොක්කු ගොඩාක් උගොඩ ගම්බද දකින්න පුළුවන්. ඒක නිසා ඒ ස්ටෝරිස් අහලා ජීවිතේ හදා ගන්න. එහෙනම් කොකෙක් වෙන්න ඒ කොකා හරි කොකෙක් හරි බිග් ෆිෂ් අල්ල ගන්න. ඒ වගේ සී හත් තුන්වෙනි කාරණේ විමසිලිමත් වන්න. බල්ලෙක් වගේ ඉන්න, ඈහුන්නෑ වගේ ඉන්න, කන් දෙක උස්සන් ඉන්න, ඉස්කෝලේදී වෙන්න පුළුවන්, යාළුවොත් එක්ක ඉද්දි වෙන්න පුළුවන්, ගෙදරදී ඉන්න පුළුවන්. ගෙදරදී නම් මේ වැඩේ වැඩි කරන්න යන්න එපා විමසිලිමත් වන්න කියන එක. ගෙදර අම්මල තාත්තලා විමසිලිමත් වෙ ඉන්නවනේ. ඒ නිසා ඔයා ඔයාගේ වැඩේ කරන්න, පාඩම් කරන්න. අහම් ආහල පහල කියන දේවල් අහන් ඉන්න එපා. පාඩම් කරන්න, කාමරේ වහගෙන තමන් තමන්ගේ වැඩ ටික් කරන්න. අනිත් අය කියන දේවල් වලට යොමු වෙන්න එපා. මේක විමසිලිමත් වීම කියන්නේ තමන්ගේ ජීවිතේ හැමතිස්සෙම විමසිලිමත් වෙ ඉන්න කියන එක. ඒ විමසිලිමත් වීමෙන් තමන්ට පුළුවන් තමන්ගේ තමන්ට එන අනතුරු වලින් බේරෙන්න. එහෙනම් බල්ලෙක් වගේ විමසිලිමත් වෙන්න. මෙන්න මේ අල්පහාරි කියන එකෙන් කියන්නේ පුතේ වගේ පංචේන්ද්‍රය. වගේ පංචේන්ද්‍රය කියන්නේ මට තව විනාඩි 10ක් ගන්න වෙනවා. අපි පොඩ්ඩක් පරක් වෙච්ච නිසා මුලින්ම. එතකොට මේකේ පංචේන්ද්‍රය කියන්නේ මෙන්න මේ වගේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ටික පුතේ ඔයාලට පමණට පිනවන්න පුළුවන් නම්. ඇස, ඇසෙන් දකින්න ලස්සන ගෑනලා මේ දැක්කම ආසය හිතෙනවා. ලස්සන පිරිමිලා දැක්කම ආසය හිතෙනවා. හැබැයි ඔගේ යථාර්ථය වයියක හොයාගන්න පුළුවන් නම් තමයි මම මොකද්ද මේ කරන්න යන්නේ කියලා එන්නේ වයියක තුලින් වඩ පමණට පිනවීම කියන එක කරගන්න පුළුවන්. කනත් ඒ වගේ, කණෙන් අසන ශබ්ද ටිකත් වඩ පමණට පිනවන්න පුළුවන් නම් ඒකත් වඩ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. නාසය, නාසයෙන් ලැබෙන ගඳ සුවඳ අනුව වඩ ඒ ටික පමණට පිනවන්න පුළුවන් නම් පුතේ ඒකත් ඇත්තයි. එහෙනම් ඇස, කන, නාසය, දිව, දිවේ වා කන කෑම ටික වා පාම්පිටි හැමදාම කන්න එපා කියලා මම කියනවා. පාම්පිටි කනවා නම් මාසෙට එක පාරක් එක දවසක් කන්න, ආසම නම් පානුත් කනවා නම් මාසෙට එක දවසක් කන්න, ඒවා කන්න යන්න එපා පුතේ. ඒවා කෑම තුලින් ඔයාගේ බඩ තවදුරටත් සෞතු වෙනවා, ඔයාගේ ජීවිතේ තවදුරටත් සෞතු වෙනවා. ඒ නිසා අර පාඩම් කරන ළමෙක් කරද්දී කෑම රටාව හරි විදිහට භාවිතා කරන්න. කඩල, මුංගට ඒ වගේ ආහාර තමන්ට අවශ්‍ය කරන තමන්ගේ පෝෂක පදාර්ථ ආහාර වේලක් ලබා ගන්න. ගොඩක් බත් කන්නත් එපා. බත් පොඩ්ඩක් කාගෙන එළවලු ටිකක් වැඩිපුර කාලා ජීවිතේ ඒ ටිකත් අදාළයි පුතේ හොඳ ළමයෙක්ගේ ජීවිත රටාවකට. ඒ ටික තමයි අපි ඔය අර්ථමුණ මවුනා සමාජයෙන් කරන්නේ. ළමයෙකුට හරි ජීවිතයක්, හරි අධ්‍යාපනයක්, ඒ වගේම හරි ටැක්ටික්ස් එකකට කොහොමද වැලටික් කරන්නේ, ආහාර පාන රටාවක් හදාගෙන සුන්දර මිනිසෙක්, ලාංකීය මිනිසෙක් බිහි කරන්නේ කෙසේද කියන પરමාර්ථය. ඒතර පමණට පිනවන්න පුතේ 5 සෙන්සස් ටික එහෙම කරොත් වාට ජීවිතේ ගත ජය ගන්න පුළුවන්. 5 සෙන්සස් හරියට පිනවෙන්නේ නැතොත් වාට මොකද වෙන්නේ? පාඩම යද්දි මේ වගේ නිදාගෙන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලන්ට අපි කියනවා සුවඳ හොරු කියලා. මේ ඉන්නේ සුවඳ හොරෙක්. මේ වගේ සුවඳ හොරු අපේ ගෙදරත් ඉන්නවා. දැන් මම මේ වැඩසටහන ගල්ලිය ගියාම පොඩි එකා ඇවිල්ලා මට ගහන එකක්. තාත්තා මං ගැනත් කිව්ව නේද කියලා. මම අද කිව්වා ඔව් මං අදත් කියනවා ගැන කියලා.
මගේ කවද බේරගන්න බෑ මෙන්න මේ වගේ සුවඳ හොරු ඉන්න පුතේ දන්නේම නෑ ෆෝන් එක උස්සන් ගිහිල්ලා සුවඳ හොරෙක් වගේ වැඩ කරනවා ඒ වගේ මේ වගේ සුවඳ හොරුත් ඉන්නවා මොකද ගේම් ගහනවා අනේ ගේම් ගහිලා පුතේ අද ඉඳලා වත්ත ගන්න එන ඔළුවට දා ගන්න මේ කරන්නේ සුවඳ හොරෙක් කරන වැඩක් ඒ නිසා මගේ අර ජීවිත දැක්මට යන්න බෑ මේ සුවඳ හොරා කරන වැඩේ කරොත් මේ වැඩේ හොඳ වැඩක් තමන්ට පුළුවන් නම් කොටු ගහගෙන මේ වගේ ඉස්සර අපි කරපු වැඩ ඒව කරන්න පුළුවන් නම් පුතේ මේව හොඳ වැඩ පවුලේ අම්මයි තාත්තයි සම ඔක්කොම එකතු වෙලා ඔය වගේ කොටු පයින්න පුළුවන් නම් අන්න ඒවා හොඳයි